අයිබුවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී 10/12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මුලින්ම සිරස්තල දේශීය අලගොවියාට හොඳ කලක් උදා කරනවා අගමැති සහතික වෙයි සිරිකොතට පැමිණිය හැක්කේ පක්ෂ සමාජිකයන්ට පමණයි වනිල්ගෙන් කොන්දේසියක් කොළමින් තැපෑලේ මනාපය 95%ක් කැස්බෑව විකල්ප මාර්ගයේ හොරෙන් යතුරු පැති තරග පැවැත්වු 39ක් පොලිස් දැලේ ටෙක්සාස් ජන ජීවිතයට හානා වැටබඳි දේශීය ප්‍රවෘත්ති දේශීය අලගොවියාගේ නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලැබෙන පරිදි සහන ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා කොරෝනා වසංගතය හමුවේ తాවකාලිකව අතිටපු බාණ්ඩ අපනයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා බදුල ප්‍රදේශයේ පැවති ජන හමුවලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා වැලිමඩ වංගිය කුඹුර ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්ුණා. බදුල දිස්ත්‍රික්කයෙන් තරගව දින අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. දේශීය අලගොවියා නගා සිටුවීමට දේශීය වෙළඳපොළ තවදුරටත් පුරුල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. අපේ සම්පත් එක්ක මේ රටේ වටිනාකම වැඩි කරන්න ඕන අපි. වරාය හැදුවම වැඩි වුණා. ගුවන්තොට පොළ හැදුවම රටේ වටිනාකම වැඩි වුණා. තාප්පවල අපි එක දවසකින් ලංකාවේ සෑම ග්‍රාම සේවක කොට්ටාසිකම එක ගයක් බැගින් ඊවල 14000 ගානක් හදලා එක පෝස්ටරයක් ගහලා නෙවෙයි හැදුවේ ඒක මිනිසුන්ගේ හදවත්වල තියෙනවායි කියන විශ්වාසය අපිට තියෙනවා ගොවියා රජ කරන යුගයක් තමයි අපි හැමදාම අපි ආවන් තින්නේ එළවලු ගොවියට අලවලට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ අපි ආපු ගමන් ඒ අලවලට බද්දක් අය කරලා මිහි අල ගොවියට අවස්ථාව ලබා දෙන්න පිටරටින් අලගෙන එකත් අපි නතරකරන පියවර ගන්නවා අනාගතයේදී කියන එක අපි මතක් කරන්න ඕන. මොකද ඔබ නිෂ්පාදනයේ එළියට එනකොට වෙළඳපොළ අනිවාර්යයෙන්ම අපි හදලා තියෙන කියන එක තමුන්වන්සෙලන්ට මතක් කරන්න ඕන. මේ අතර බදුල්ල ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. පලිගැනීම් පවන සීමාවේ ඡාණ්ඩුව තවත් පත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙද කියන එක පිළිබඳව ඔබම ප්‍රශ්න කරා. මේ රටේ සංවර්ධනයට දායක වෙන්න අපි ආරාධනා කරනවා සියලු දෙනාට. අපි දන්නවා මේ ආසනීය තුල තියෙන ගැටළු පිළිබඳව එළවලු වලට මිලක් ලබා දෙන ස්ථිරසාර මිලක් ඒ වගේම ගම්මිරිස් ප්‍රශ්නේ තියෙනවා අද එදාත් විච ගම්මිරිස් වල මිල නෙවෙයි අද ඒකට නෙවෙයි හේතු තියෙනවා කොරෝනා එක නිසා පිටරට යවන්න බැරි කම සහ ඒවා හේතු නිසා ඇති වෙලා තියෙන පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවේ එක සාකච්ඡා කරලා අපේ රටෙන් ඉන්දියාවට යවපු බාණ්ඩ යවන වැඩපිළිවෙල සකස් කරන්න කොරෝනා වෛරස් එකත් එක්ක සියලු ගමන් බිමන් නැවතිලා තියෙන නිසා මේ ප්‍රශ්නය తాවකාලික ප්‍රශ්නයක් කියන එක මා මතක් කරලා දෙන්න ඕනේ මේ රට ශක්තිමත්ව ගොඩනගන්න සැලසුමක් අනුව ගොඩනගන්න තමුන්වහන්සේලා අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම කරමින් සිරිකොතට පැමිණි හැකේ පක්ෂ සමාජිකයන්ට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අනුන්ට අයත් ස්ථානවලට පැමිණ තමන්ගේ යයි කියා ගන්නා පුද්ගලයන් ගැන විශ්වාසය තිබිය නොහැකි බවයි අවිසාබේල්ල පැවති ජන හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ මහමෙතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණ අපේක්ෂකෙයින්ට සහාය පළ කරමින් මෙම ජන හමුව පැවැත්වුණේ අවිසාබේල්ල කන්නන්තොට ප්‍රදේශයේදී අපේ සංගදායකින්ට කියන්න පරම්පරා ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නෙන් පස්සේ මේ අලියට දුන්නා වෙන එක පක්ෂයකට දෙනවා නම් අපිට විරුද්ධව දෙන පක්ෂයක් කියලා මතක තියාගන්න කියලා කියන. ඉතින් සිරිකොතට එන්න පුළුවන් පක්ෂ සමාජිකයන් විතරයි. මේක අනුව කියන ඇට එන්න බෑ. මේකයි එක්සත් ජාතික පක්ෂය. ඉතින් මම කියන අපේ පාට කොළ පාට. මේගොල්ලේ පාට නිල් පාට. ඉතින් නිල් පාට අරගෙන යන්න. අපි ඉල්ලන්නේ නිල් පාට. අනුන්ගේ අනුන් දාගෙන අනුන්ගේ ගොඩනැගිල්ලට පැනලා අනුන්ගේ නම තමන්ගේ නම කියනවනම් මොකද මේ පුද්ගලයාට කරන්න ඕනේ? තවත් විශ්වාස කරන්න පුළුවන්ද? බෙලියත් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටත් එම ප්‍රදේශයට දෙවන්ත සංවර්ධනයක් ගෙනීමටත් සමගි ජනබලවේගී ක්‍රියා කරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජනබල වේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සහාය පළ කරමින් බෙලියත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබල වේගයේ බෙලියත්ත ප්‍රධාන සංවිධායක නිහල් විදාරච්චි මහතා මෙම ජනහමුව සංවිධානය කර තිබුණා. බෙලියත්ත බල ප්‍රදේශයේ තමුන්නාන්සලා කිසිම දෙයකට අහිතක් හිතන්නට එපා. තමුන්නාන්සලාගේ අනාගතය මම ආරක්ෂා කරනවා. මම රැකබලා ගන්නවා. පුද්ගලිකව වසමත් වසමත් ගමක් ගමක් පාසා තමුන්නාන්සලා වෙනුවෙන් අපි යපකප වෙනවා. අපි අනිවාර්යයෙන්ම වෙනස වගේම මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක් ගමක් පාසා වසමත් වසමත් පාසා ඒ සංවර්ධන වැඩකටයුතු පුද්ගලිකව මම මගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනවා. පහුගිය කාලයේ තිබුණු අඩුපාඩුකම් ටික එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ගෙන් බෙදුණු කණ්ඩායමේ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු වී ඇත්තේ මහමැතිවරණයෙන් පසු පැත්ත මාරුකර ඇමතිකම් ලබා ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ගාල්ල අලුත්වල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළා. जनतावगेन चांदे अरगेन मंत्रिकमक गत्तर पस्ते ए मंत्रिकमक तरगेन आंडूटे अन बलंगे एक्सा जाद पक्षे आये मीट कांगलू देम पैती मारू करला दीन एकुल आनी मारें एमती कमकट साल्ली वलेट नडू बेरगान पैत्त मारू करला इंसा पैत्त मारू करान बलागेन में चांदे इल्दन एक्सा जाद के पक्षे चांदे दीला पार्लमेंटुए रटरकेन बलया खदान दे ස්වාධීන රූපවාහිනියේ තීරණයේ දේශපාලන වැඩසටහන අද රාත්‍රී 10ට විකාශය කෙරෙනවා. මෙවර වැඩසටහන සඳහා සහභාගී වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල්ගේ පැත්ත අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන. ඒ පක්ෂය අපි හැදුනේ වැඩුනේ. අපි ඒ පක්ෂයෙන් පිට ගියේ නෑ. ඉතිහාසයේ ඇත්ත. ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක තමයි මම එකට හිටියේ. මේ පක්ෂය ආරක්ෂා කරලා. වරද කාගේද? අපේ පක්ෂේ ඉන්න පිටින් මං අරගත්තා. ඒක මගේ වැරද්ද. රනිල් තීරණය ගනි. තීරණය. ආරණ්‍ය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස. එරිදා රාත්‍රී 10ට. නිල චන්ද දෙන්වීම පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනේ ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. මේ වන තෙක් නිල චන්ද දෙන්වීම පත්‍රිකා නොලැබුණු ඡන්දදායකින් නිවෙස්වල රැඳී සිටමින් චන්ද දෙන්වීම පත්‍රිකා ලබා ගන්නා ලෙසයි ඒ මහතා දැනුම් දෙන්නේ. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරුන් අතර විශේෂ සාකච්ඡාවක්ද අද පැවැත්වෙනවා. මෙවර මහමෙතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම 95% දක්වා ඉහළ අගයක්ගත් බවයි කොළඹ දිස්ත්‍රික් තේරීම් ප්‍රධාන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවීමද විශේෂත්වයක් බවයි ඒ මහතා සඳහන් කළේ. ඊ අවසන් කර තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අධියර කිහිපයම අපිට කියන සතුටුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද දායකින්ගෙන් 95%කට වඩා තැපැල් ඡන්දයේ සලකුණු කරලා තියෙනවා. ඒ ඉතාමත්ම සුවිශේෂී සිදුවීමක්. ඒකම තැපැල් ඡන්ද සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් අක්‍රමිකතාවයක් හෝ නැත්තම් මැතිවරණ පනතට අනුකූල නොවන අවස්ථා කිසි දෙයක් වාර්තා වෙලා නැහැ තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී. මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2770ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් අතරින් 2103 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබීම විශේෂත්වයක්. වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව තවත් පුද්ගලයන් 84 දෙනෙකු සිටිනවා. කොරෝනා ආසාදනය වූ 656 දෙනෙකුද රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනය කරන්නේ. ඊයේ දිනේ තුලදී රෝගීන් 6 දෙනෙකු හමු වුණා. ඒ සියලු දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි පිරිස්. එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු, බෙලරුස්හි සිට පැමිණි අයෙකු සහ චෙන්නයි සිට පැමිණි සිව් දෙනෙකුද කොරෝනා ආසාදිතයින් බවට ඊයේ හඳුනා ගැනුණා. මේ අතර අදාළියම 1:40ට පමණ දෝහා කටාර සිට තවත් ගුවන්මගින් 9 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා.
රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම මාසයකදීම අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යංශ තීරණය කර තිබෙනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල ජනගහනයට අනුපාත වන ලෙසයි පරීක්ෂණ පැවැත්වෙන්නේ. මේ වන විට අපිට COVID-19 රෝගීන් සියලුම දෙනාම වාර්තා වෙන්නේ නිරෝධායනය කරපු පිරිස අතර ඒ පිටරට සිට ලංකාවට පැමිණ නිරෝධායනය වන අය අතර සහ කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ නිරෝධායනය කර සිටින පිරිස අතර එයින් පරිබාහිරව කිසිම COVID-19 රෝගියෙක් මේ අවස්ථාවේදී වාර්තා වෙන්නේ නැහැ ඕනෑම අවස්ථාවක අපතරින් මගහැරුණු අපට හොයාගත නොහැකි වූ COVID-19 රෝගියෙක් මේ සමාජය තුළ සිටින්න පුළුවන් ඔවුන්ගේ රෝගේ පැතිරෙන්න පුළුවන් ඒ සඳහා අපි දිගින් දිගටම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිපැදිය යුතු බව නැවත නැවතත් අවධාරණය කරන්න ඕන අහඹු නියදී ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වන විට සකස් කරලා තියෙනවා රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක්ම සෑම මාසයක් තුලම ආවරණය වෙන පරිදි ජනගහන අනුපාතයට අපි සකස් කළ නියදියක් ලබාගෙන විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික්කවල සිටින අවදානම් කණ්ඩායම්වල අහඹු නියදී ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා සැලැස්මක් සකස් කරලා තියෙනවා විශේෂ අවදානමක් සහිත කොළඹ නගර සභාව කොළඹ දිස්ත්‍රික්කය ඒ වගේ වෙනත් ප්‍රදේශ අපි හඳුනාගෙන ඒ තුළ මීටත් අමතරව තවත් PCR පරීක්ෂණ කටයුතු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා කොරෝනා වෛරසයේ හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු කොරියාවේ සිට කොරෝනා ආසාදිතයයි සැලකින පුද්ගලයෙකු උතුරු කොරියාවට නීති විරෝධී අයුරින් ඇතුළු වී ඇති බවට ලද තොරතුරක් මතයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ සමගම උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියාව සමග පවත්නා දේශ සීමා වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,62,3,204 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 99,14,013ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 6,48,452ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ වන විට තම ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව බ්‍රසීල ජනාධිපති ජේර් බෝල්සනාරෝ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊයේ සිදු කළ පරීක්ෂණයෙන් එය අනාවරණය වූ බවයි ඔහු පවසන්නේ. මේ අතර ගත වූ පැය 24ට බ්‍රසීලයෙන් හමු වූ ආසාදිතින් 48,234ත් සමගින් එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 124කට ආසන්න වනවා. ඊයේ දිනේට පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,111ක්. ගත වූ පැය 24ට චීනයෙන් ආසාදිතින් 46 දිනක හමු වී තිබෙනවා. ඉන් 35 දිනකම චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ. එහෙත් එරටින් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වුවද ඊයේ දිනට පමණක් ආසාදිතින් 19 දිනක සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ස්පාඤ්ඤ තුල දෙවනු වටේ වෛරස ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය නව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක සමාජ ශාලා සහ අවන්හල් වසා දැමිනු ඇති. මේ අතර ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සීලුම පුද්ගලයන් නිරෝධායනයට ලක්විය යුතු බවයි බ්‍රිතාන්‍ය නිවේදනය කරන්නේ. මාස 3කට පසු පළමු කොරෝනා රෝගියා ඊයේ දිනේ වාර්තා වූ බව වියට්නාම බලධාරීන් නිවේදනය කරනවා. නව ආසාදිතයා 59 හැවිරිදි පුද්ගලෙක් වන අතර ඔහු ඇසුරු කළ 50 දිනක පවන නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එරට පනවා ඇති දැඩි නිරෝධායන නීති හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පූර්ණ පාලනයකට ලක්ව තිබූ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 415ක්. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට පනවා ඇති දැඩි නීති මැදියේ මක්කම වැඳපුදා ගැනීමට බැතිමතුන් පැමිණීමින් සිටින බව වාර්තා වනවා. විදේශීය රටවල සිට හජ් වන්දනාවට පැමිණීමට කිසිදු බැතිමතෙකුට මෙවර අවසර හිමි නොවන බවයි බලධාරීන් පවසන්නේ. මෙවර වන්දනා කටයුතු සඳහා අවසර හිමි වන්නේ පුද්ගලයන් දහසකට පමණයි. හෙරොයින් සහ මත්පැති සමග සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් අසලදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. කොටුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී අත්අඩංගුවටගත් සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් සහ මත්පැති 5600ක් පොලිසිය සොයාගත්තා. අවුරුදු 20-29 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් වත්තල සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ මත්පෙති රාත්‍රී සමාජ ශාලාවල සහ විවිධ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රසිද්ධ හෝටල්වලදී සහ වෙනත් අවස්ථාවලදී අලෙවි කරන බව මේ එක් මත්පෙත්තක් රුපියල් 2500ක්
පන්දහත් අතර ප්‍රමාණයකට අලෙවි කරන බව දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව කැස්බෑව විකල්ප මාර්ගයේ ප්‍රදේශයේ යතුරුපැදි තරඟ පවත්වන බවට පොලිසියට ලැබුණු තොරතුරුකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී තරඟ පැවැත්වූ පුද්ගලයන් 39 දෙනෙකු සහ යතුරුපැදි 24ක් අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. දේශපාලන වේදිකාවේ මේ දිනවල තව තවත් උණුසුම් බෙමින් පවතින්නේ මහමැතිවරණයට දින ලංවීමත් සමගයි. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් පළ කළ අදහස් ඇතුළත් 20 ජනමතය දැන්. මිනිස්සුන්ගේ සහයෝගයෙන් මම බලාපොරොත්තු වෙනවා මේ තැනට. වජිර නායකත්ව දෙනකම් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට කිසිදු බලවේගයකට මම පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඔබට කතා කරනවා. වැල යන පැත්තට මැස්ස ගැහුවනම් වජිර අර ගියා සුන්දරන්ත එක්ක මාත්‍යන්නේ මම මැස්ස ගන්න හැටි පැත්තට. ඒක තමයි වෙනස. එක්සත් ජාතික පක්ෂය දැන් කැඩිලා අපි හිතුවා කෑලි කැඩිච්ච එක එතනින් ඉවරයි කියලා නෑ අන්න තවත් කැඩෙනවා දැන් වික්‍රමසිංහ මහත්තයාගෙන් නවීන් මහත්තයා කියනවා දැන් මට ඕනලු එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් ඒකෙන් කැඩිච්ච ටෙලිෆෝන් එකේ සජිත් මහත්තයාගෙන් පිටිපස්සෙන් පන්න පන්න කියනවා පාට්ලි මහත්තයා තමුසෙට බෑ මට තමයි පුළුවන් ටෙලිෆෝන් එක කරකවන්න කියලා එක්සත් ජාතික පක්ෂය ආවා කියලා විපක්ෂයවත් ඉඳ ගන්න හම්බෙන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය අඩුම ගන්න මං ඉඳ පාර්ලිමේන්තුව අතු ගන්නවත් නැන්න මොන සිරිකොත අතු ගන්න පුළුවන් මේ අපිටනම් සිරිකොත අතු ගන්න බෑ ඉතින් අපි පාර්ලිමේන්තුව යනවා ඒකින් ද ඕකට අපි එන්නේ නෑ very sorry මේ දවස්වල මේ මැතිවරණේ හරිම කම්මැලි මිත්‍රවරුනි සමග ජන බලවේග කියනවා අපි සිරිකොතේ බලය අල්ලනවා කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අලියාගේ පිට නැගලා හෙණ්ඩු අතේ තියාගෙන සිරිකොත ඉස්සරහ දොරගාව හිටගෙන කියනවා නෑ මේ සිරිකොත අල්ලන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ ඒක ඉඩම් ආරවුලක් ඒ නිසා මේ මැතිවරණේ රාජ්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින්නේ අපි පමණමයි රනිල් සජිත් දෙබෑයන්ට කරන්න බෑ කියලා ඔබට දැන් තේරෙන්නට ඕන ඔවුන් තමයි මේ රට විකුණීමේ පීත්‍රු වරාය විකුණන්න මත්තල ගුවන්තරබල විකුණන්න දූපත් විකුණන්න නැගෙනහිර ජැටිය විකුණන්න සෝෆා ගිවිසුම ගහන්න MCC එක ගහන්න සාකච්ඡා ආරම්භ කරේ ඔවුන්ගේ කාලේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියම තමයි විකිණීම සමහරු හිතන් ඉන්නවා පක්ෂයේ නම පක්ෂයේ පාට පක්ෂයේ මූලස්ථානේ පක්ෂයේ ලාංඡනයේ තමයි වැදගත් වෙන්නේ කියලා ඒ සේරටම වඩා අපි දකින්න විදිහට නම් වැදගත් වෙන්නේ පාක්ෂිකයාගේ හෘද සාක්ෂිය එනිසා අද එක්සත් ජාතික පාක්ෂිකයාගේ හෘද සාක්ෂිය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි දුරකතනේ ලකුණ ඉස්සරහා සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා නියෝජනය කරන්නේ නගරයේ දැන් හැබැයි එතුමා කිව්වේ ගම නියෝජනය කරක දැන් එතුමා යනවා නගරෙට අන්තිමට එතුමාට ගමත් නැහැ නගරයක් නැහැ අපි මේ මැතිවරණය ස්ථිරවම ජයග්‍රහණය කරනවා එක්සත් ජාතික පක්ෂය හැටියට කියන අලියා ලකුණට ඉතාමත්ම අවම ආසන ගානක් හිමි වෙන්නේ ඒක ආණ්ඩුවක් පිටවීමට අදාළ නොවන තරම් එක්සත් ජාතික පක්ෂයක් දැන් තියෙනවද කියලා මම දන්නේ නැහැ හැබැයි ඉතින් ආණ්ඩුවක් නම් පිටවන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆේල් ලොස් ඒකෙන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරලා තේරුමක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කෙරුවාවක් මේ රටේ මිනිස්සු දීර්ඝ කාලයක් තිස්සේ දන්නවා ඒ නිසා තමුන් ආංශයට බලයට එන්න නැවත අවස්ථාවක් ලැබෙන්න. ඊතුමා මන් දැක්කා කියලා තිබා ඩොලර් මිලියන 6000ක් අරගෙන අතමිට සරු ආර්ථිකයක් හදනවා. අපි 2005 දී දැක්කා අතමිට සරු ආර්ථිකයේ කෙසේ වෙතත් මා බැංකුවේ සල්ලි ටිකක් මංකොල්ල කාලා මිනිසුන්ගේ අතමිට තිබ්බ සල්ලි ටිකක් ඌරාගෙන ගියා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවට යන්නේ හම්බ කරන්න. පාර්ලිමේන්තුවේ ගිය මිනිස්සු හොරගම් කරනවා. මේ තමයි රටේ ජනප්‍රිය මතය. සා පාර්ලිමේන්තුව අවුරුදු 72ක දේශපාලනයේ නිදාස් ලංකාවේ කෙළවරට ගෙනල්ලා අද වෙනකට තියෙන්නේ ඕජස් ගලන පණුව දාපු අප්‍රසන්න තැනක. ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් හොරගම් කළා එකතු කරන සල්ලි වාර්ෂිකව ඒ වත්කම් හෙළිදරව් කරේ නැත්නම් දඩය රුපියල් 1000යි. අපි යෝජනා කරන්නේ මේක මිලියනයක් වෙන්නු. බදුල්ල අඹගහවත්ත ප්‍රදේශයේ ගල්ඔබේ කඳුර රක්ෂිත ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් වැටලීම සිදු කළා. වැටලීම සිදු කරන අවස්ථාවෙත් සැකකරුවන් කැණීම් සිදු කරමින් සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. පිළියන්දල, මඩපාත, තංගල්ල, අනුරාධපුර, පොල්නරුව ප්‍රදේශවල පිරිසකුයි මෙලෙස නිදන් හැරීම සිදු කළේ. ඒ සඳහා යොදාගත් උපකරණ ඇතුළු පූජා භාණ්ඩද පොලිසිය සොයා ගත්තා. සකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රදේශ රැසකට ඉදිරිපැය කිහිපෙදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු ප්‍රදේශද රළුවේ හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අද දිනේ දිවයිනේ වර්ෂා වැටීම් පිළිබඳ සැලකුවත් බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල වැසිවාර කීපයක් තමයි අපේක්ෂා කරන්නේ. වයඹ පළාතේ සිහින් වැසිවාර කීපයක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම ඌව පළාතෙත් වරකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක් දක්වා පමණ වන තරමක් සලසුලන් අදිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලිකව සලසුලන් මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික බිල්ලා සිටිනවා. ඒ වගේම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොත්විල් දක්වා වන විරලාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීම හැකියාවක් අද දිනේදීත් පවතිනවා. විරලාසන්නේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණික බිල්ලා සිටිනවා. ලෝක මහා සංඝාශිර්වාදාත්මක මහා සංඝ සභා සම්මත සම්මාන උපාධි මහා සභාවේ ගෞරව නාම සහ සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. සමාජ සේවාවන්හි නිරත වන ගිහි පැවිදි පිරිස් දිරිගැන්වීමේ අරමුණින් මෙම ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව පැවැත්වෙනවා. එලෙස සමාජ සුභසාධන කාර්යයන්හි නිරත වුණු පිරිසක් මෙහිදී ඇගයීමට ලක් කරනු අතර ඔවුන් දිරිගැන්වීමට කටයුතු කෙරුණා. ඒ සමගින් දිවා පුවත් අවසන්. සුබ දවසක්.